आयुबोवन ओब आदत एक तुवी सिटिन्नी नोपेन नमाने यूट्यूब चैनले समग ममा दोबत समग कता करने अन्ने एक दास नमसी हैटहत वर्षेदी सिदून सायदीन युद्धेदी सिदू बावट विश्वास करन आश्चार्य मत्वागिन अद्भुत सिदुवीम की हिपे अप्पिल बंदो मेम सायदीन युद्धेन जायगनीमट ईस्रायलेट देवदूतयंगे सहाय लबुनु बावट समहर विश्वास कला इंदास नमसी दा हतर वर्षेदी फ्रांस सह ब्रितान्य हमुदा विसिन जर्मानु हमुदावट विरुद्ध सटन वेदुन मोन्स्केटुमेदी मित्र हमुदावट देवदूतयंगे सहाय लबुनु बावट बोहो दिना साक्षि दरा एत इतिम मे सायदिन युद्धेदी देवदूतयंगे दर्शन दुटु बावट बोहो दिना पवसा दिबेनो मे सत्य असत्यतावे कुमक वत सायदिन युद्धेट संबंध पार्श्व देखिम मे पिलिबंदो साक्षि लबी तिबेनो 1948 වර්ෂයේදී පලස්තීනය තුල ඊශ්‍රායලය නමින් වෙනම රාජ්‍යයක් ගොඩනැගීම නිසා ඊශ්‍රායලය හා ඒ වටා තිබුණු අරාබි රාජ්‍ය සමග නිරන්තරයෙන් ගැටුම් ඇති වුණා. මේ නිසා 1967 වර්ෂයේදී යුදෙව් ජනතාව ඉරාකයේ සිරියාව ජෝදානය සහ ඊජිප්තුව යන බලවත් රාජ්‍යයන් සමග සටනකට සූදානම් වෙනවා. මේ යුද්ධෙන් නොනැසී සිටීමට ඊශ්‍රායලයට නොහැකි වේ යයි බොහෝ දෙනා සිතුවා. මොකද මේ වෙන විට ඊශ්‍රායලයට ප්‍රබල හමුදාවක් හෝ අවියවුද තිබුණේ නැහැ. නමුත් යුදෙව්වන් කියන්නේ බුද්ධිමත් වගේ ඉතාමත් කාර්යශූර පිරිසක්. ඉතින් මේ නිසා විවිධ යුදෝපක්‍රම භාවිතා කරමින් මෙම යුද්ධයේ ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වෙනවා. මෙම යුද්ධයෙන් ජය ගැනීමට ඔවුන්ට අවුරුදු හෝ මාස ගණන් ගත වූයේ නැත. ඔවුන් මෙම යුද්ධයේ දින 6කින් ජය ගන්නවා. නමුත් මෙම සටනේදී ඉතා ආශ්චර්යමත් සිදුවීම්ද කිහිපයක් සිදු වී තිබෙන බවට පැවසෙනවා. කෙසේ වෙතත් නූතන ඉතිහාසය තුල මෙවැනි යුද ජයග්‍රහණයක් පිළිබඳව කිසිම දිනක වාර්තා වී නැත. සයිදින යුද්ධයට පෙර හා පසු කාලවලදීද මෙවැනි දේව දර්ශන දුටුබවට සිද්ධීන් කිහිපයක්ම වාර්තා වී තිබෙනවා. මෙවැනි ඉතා ප්‍රසිද්ධ සිදුවීමක් 1958 වර්ෂයේදී සිදු වෙනවා. 1958 වර්ෂයේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ සිරියානු හමුදා අතර ගැටුමක් ඇති වෙනවා. මේ යුද්ධයේ අතරතුරදී ඊශ්‍රායල හමුදාවේ යුද ටැංකියකින් ගමන් කළ ඊශ්‍රායල සොල්දාදුවෙකු සිරියානු හමුදාවට හසු වෙනවා. මේ ඊශ්‍රායල සොල්දාදුවා මේ වන විට දරුණු ලෙස තුවාල ලබා සිටියා. යුද භූමිය තුල අසරණව සිටි මෙම සොල්දාදුවාට වෙඩි තැබීමට සිරියානු හමුදාව සූදානම් වෙනවා. නමුත් හදිසියේම සිරියානු සොල්දාදුවන් යුද බිමින් ඉවතට දුවන්න පටන් ගන්නවා. පසු සිරියානු හමුදා ප්‍රකාශ කර සිටියේ මෙම ඊශ්‍රායල සොල්දාදුවා වටා දහස් ගණනක් දේව දූතයන් සිටිනු දුටු බවයි. මේ ඊශ්‍රායල සොල්දාදුවාට මේ මොහොතේදීම දෙවියන්ගේ කටහඬ අසන්නට ලැබෙනවා. ඔබ තවමත් අවසන් වී නොමැති බවට දෙවියන් මේ පුද්ගලයාට පැවසූ බවට මේ සොල්දාදුවා පසු කියා සිටිනවා. අවසානයේදී මේ සබලාට තම ජීවිතේ බේරා ගැනීමට හැකි වෙනවා. මේ සිදුවීමෙන් පසුව 1973 වසරේදී මුර සංචාරයේ යෙදී සිටි ඊජිප්තු බටවිරසක් අල්ලා ගැනීමට තනි ඊශ්‍රායල් සොල්දාදුවෙකුට හැකි වෙනවා. ඊජිප්තු කමාණ්ඩවරයා ඇතුළු ඔහුගේ පිරිස තනි ඊශ්‍රායල් සෙබළෙකුට යටත් වුණේ කුමක් නිසාද කියලා ඊජිප්තු කමාණ්ඩවරයාගෙන් විමසනවා. ඒට පිළිතුරු වශයෙන් ඔහු පවසනවා නැහැ එක් සෙබළෙක් නෙමෙයි එතන දහස් ගණනක් සිටියා යන්නේ. ඒ වගේම වුන් ඊශ්‍රායල් දේශභූමියෙන් එතර වන විටදී එක්වරම මේ පිරිස අතුරුදන් වූ බවටද පවසා සිටිනවා. මේ නිසා මේ සොල්දාදුවා ඊශ්‍රායලයේ වීරයෙකු බවට පත් වෙනවා. මේ වගේ තවත් සිදුවීමක් ගැන තමයි මම දැන් කතා කරන්න යන්නේ. සොල්දාදුවන් නොසිටි කුඩා යුදෙව් පිරිසකට අරාබි හමුදාවන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමට යනවා. නමුත් ප්‍රහාරයට පැමිණි අරාබි සොල්දාදුවන් එක්වරම දැඩිව බියටපත් වී පලා යනවා. පසුව ඔවුන්ද කියා සිටියේ දීප්තිමත් අසිපත් රැගත් අමුතු ජීවීන් විශාල පිරිසක් Tamanට පහර දුන් බවයි. අනෙක් සිදුවීම සිදුවන්නේ සයදින යුද්ධයේ සිදුවන අතරතුරයි. ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙක් මූර සංචාරයේ යෙදී සිටින විට අමතින් ඊජිප්තු හාෆ් ට්‍රැක් යුද රථයක් පැමිණෙන බවට දකිනවා. ඔවුන් දෙසට පැමිණීමෙන් තිබූ මෙම හාෆ් ට්‍රැක් රථය මැෂින් ගන්ස් වලින් සමන්විත වූ අතර ඒ සෙබළුන්ගෙන් පිරී තිබුණා. සැඟවීමට හෝ තැනක් තිබුණේ නැති නිසා ඔවුන්ට පෙනී සිටනා හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත. නමුත් කිසිම විටක ඊජිප්තු හමුදාවකින් ඔවුන්ට ප්‍රහාරයක් එල්ලුණේ නැත. මෙම ඊජිප්තු හාෆ් ට්‍රැක් රථයේද නැවතී තිබුණා. මේ නිසා ඊශ්‍රායල් සෙබළුන් දෙදෙනා මෙම රථයට කිට්ටු වී බලනවා. එවිට ඔවුන් මෙම රථය තුල දැඩිව බියටපත් වූ සෙබළුන් 18 දෙනෙකු සිටින බවට දකිනවා. ඔවුන් Tamanට අබේදානේ අයදිමින් සිටියා. ඉතින් මේ නිසා ඊශ්‍රායල් සෙබළුන් දෙදෙනාට මේ සෙබළුන් 18 දෙනාම අල්ලා ගැනීමට හැකි වෙනවා.
එපසෝ ඔවුන්ගෙන් ඊශ්‍රායල් සෙබළුන් දෙදෙනාට වෙඩි නොතැබීමට හේතුව විමසා සිටිනා. එවිට ඔවුන් පවසා සිටියේ එක්වරම ඔවුන්ට දැඩි බියක් ඇති වී ඔවුන්ගේ සිරුරු ගල් ගැසුණාක් මෙන් අප්‍රාණික වූ බවයි. කොහොම නමුත් ඔවුන් අංශභාගවෙනි තත්වයකට පත් වී ඇත. මේ නිසා ඔවුන් තමන්ගේ ගිනි අවි පවා ග්‍රහණය කරගෙන සිටියේ ඉතා අපහසුයෙන්. ඉතින් මෙවැනි සිදුවීම් වලට කිසිදු පැහැදිලි කිරීමක් තිබුණේ නැත. එනිසා දෙවියන් විසින් ඔවුන්ට මෙවන්නක් සිදු කරන්නට ඇති බවට ඊශ්‍රායල් සෙබළුන් දෙදෙනා සහ ඊජිප්තු හමුදා විශ්වාස කළා. තවත් අවස්ථාවකදී වෙඩි උණ්ඩ පුරවා තිබූ ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ රථයක් අනතුරකට ලක් වෙනවා. නමුත් වාසනාවකට මෙන් රථයේ තිබූ ෂෙල් වෙඩි උණ්ඩ පුපුරා ගියේ නැත. මෙම ෂෙල් වෙඩි උණ්ඩ පුපුරා ගියේ නම් සිය ගණනක් ඊශ්‍රායල් සෙබළුන් සහ සිවිල් ජනතාව මිය යන්නට ඉඩ තිබුණා. ගොඩනැගිලිද විශාල ප්‍රමාණයක් විනාශ වෙන්නට ඉඩ තිබුණා. තවත් මෙවැනි අද්භූත වගේම ආශ්චර්යමත් සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබෙනවා. ඉතින් මේ සිදුවීම් පැහැදිලි කිරීමට කිසිම යුද න්‍යායක් හෝ ස්වභාවික සිද්ධාන්තයක් තිබුණේ නැහැ. ඒ නිසා බොහෝ දෙනා මේ ප්‍රාතිහාර්යක් ලෙස දුටුවා. තවද යුද්ධයට පෙර ලුබාවිච රෙබේ නම් යුදෙව් ධර්මාචාර්යවරයෙකු විසින් දෙවියන්ගේ මැදිහත් වීම මත විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බවට පුරෝකථනය කර තිබුණා. ඉතින් ඇත්ත වශයෙන්ම යුද්ධයෙන් ජය ගැනීමට ඊශ්‍රායලයට දේවදූතයන්ගේ සහාය ලැබුණාද? එහෙම නැත්නම් මෙය සෙබළුන්ගේ හිතේ මැවුණු දේවල්ද? මේ හැමදේම බොරුද? මේ පිළිබඳව ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න අපේ channel එක subscribe කරන්න.